රජයක් විදිහයට මෙම රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග අප ඇරගෙන තිබෙනවා. විශේෂෙන්ම පීසිCR පරීක්ෂණ පුළුල් කිරීමඒවගේ නිරෝධයන කඳවුරු ඇතිකිරීම එවගේ නොයකුත් ආකාරයට රෝහල් මේ සඳහා ප්‍රතිකාර කිීම සඳහන රෝහල්වල තත්ත්වය වැඩිදිවුණු කිරීම වැනි ජයක් විදිට ගතහැක සියලු ක්‍රියාමාර්ගපී ඇරගෙන තිබෙනවා. නමුත් අපි කනගාටුවෙන් වුනත් සඳහන් කරන්නට ඕනි. ඇදිරිනීතිය කාලසීමාවත් තුළ අපි ජනතාවගෙන් ඉල්ලා හිතිියයා න ඇදිරිනීතිය පනවලති බෙන්නේ ඔබේ වගකීම ඉටු කරලා සංචරණය සීමා කරලා සෞඛ්‍යන්ස දෙෙන උපදෙස් පිළිපදින්න කිය. නමුත් මේ ඇදිරිනීති කාලසීමාවත් තුළ. අපි ගත්තොත් වන්ධාරණයක මාවතේ. එක පුද්ගලයෙක් එම රෝගය සඟවාගෙන අනික්කා ඇතත් බෝ කරලා ඒවැනි ආකාරයට හැසිරීමක් සිද්ධ වුණා. ඇන්දිරි නීති කාලය තුළ දණඩාරණයක මාවතේ ඒ පිරිස නොයකුත් ආකාරයට කාදසෙල්ලං කරනේව ඒමත් නැත්තං නොයකුත් ආකාරයට තමන්ගේ හමුවීම්, මෙ මෙවැනි සමාජ දුරස්ථභාවය තියාගෙන කරන කටයුතු කරන්නේ නැතුව ඇඳිරණීතිය දැම්මත් ඒ නොසලකාවුන් කටයුතු කරලා තිබෙනවා. ්‍රතිවිපාකය තමයි බන්ඩාරණායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැැලඳීම. අදත් බන්ඩාරර්ණයක මාවතේ එක ලොස් දෙනෙකුට මෙම රෝගය තියන බව තහුරු වෙලා තියෙනවා ඒ කිසිදු කෙනෙකුට රෝග ලක්ෂණ නැහැ. එවගේම තවත් පුද්ගලය සුදුවැල්ල ප්‍රදේශයේ. ගත්කීම් රහිතව ඇඳරිරනීති කාලය හැසිරිච්චය නි. ඒ ප්‍රදේශය විශාල පිරිසකට රෝගය වැලඳනාා ඒ විතරක් නිෙවෙයි ඒ ප්‍රදේශය ආරක්ෂාකරගනීමට ගිය නාවික හමුදාවේ දල් ප්‍රමාණයකට මෙම රෝගේ වැලඳනාා නිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපි ඉදිරිියකත් රජයක් විදිහට මෙම රෝගය පැතරීම වැලැක්වීමට ගතහැ සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මුළු ලෝකයම රටවල් දෙසිිය දහතුනක ඉතා වේගෙන් මෙම රෝගය මාස හතරක් ඇතුලත මිලියන ගණනාවකට රෝගය වැලදිලා තිබෙනවා. ඒවගේම ලක්ෂ ගානක් මෙම රෝගෙන් නිය ගිහිල්ල තියනවා. නමුත් මේතත්වයෙන් ලංකාව මුදා ගැනීමයි අපේ ඒකම අරමුණ. ඒ සඳහා රජයක් විදිහක ගතහැකි සියලු. හැපකිරීමම් සහ සියලු ප්‍රියාමාර් ගපි ඇරගෙන තියනවා. ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා. නමුත් පුරසියෝ විදියට. එක වගකීම් විරහිත පුද්ගලේක්ගෙන් සියගානකට මෙමරෝගගේ රැතිරෙන්න්නට පුළුවන්. නිසාපි ආදරයෙන් ඉල්ලා හිටිනවා. ඔබ සියලු දෙනාගෙන්ම. ඔබේ වගකීම ඉටු කරන්න සමාජ දුරස්තභාවය තවදුරුටත් පවත්වාගෙන යන්න ඒ වගේම ඔබේස්. අත් පිරිසුදු කිරීම වැනි හතයුතු ඉටු කරලා සෞඛ්‍යන්ස දෙන උපදේස් පිළිබැදලලා ඔබත් ඔබේ ළඟ ඔබේ හිිට්තු හිතවතුනුත් රතාත් රැක ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.